කොහොමද යාළුවනේ? අද වීඩියෝයෙන් පෙන්වන්නේ කකුල් දෙක ඉක්මනටම ගෙදර දීම ලස්සන කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් කරන්න විදිහ. මුලින්ම මම මේ එකතු කරගත්තේ හොඳ පිරිසුදු බේසමකට ලුණු මේස හැඳි දෙකක්. දැන් මම දාගන්නේ මම පාවිච්චි කරන ෂැම්පෝ එකෙන් ටිකක්. ඊට පස්සේ මම දාන්නේ මම පාවිච්චි කරන කන්ඩිෂනර් එකෙන් ටිකක්. ඔයාලට ඔයාලා පාවිච්චි කරන ඕනම දෙයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දාන්නේ මම පාවිච්චි කර කර හිටපු බොඩි ලෝෂන් එක ඉවර වෙච්ච නිසා ඒකට වතුර ටිකක් දාලා හොඳට ඒ ඇතුළේ තියෙන ඔක්කොම ටික එකතු කරලා මගේ මම පාවිච්චි කරන යන බේසමට දැන් දාගත්තා. ඔයගාව බොඩි ලෝෂන් ගොඩක් තියෙනවා නම් ඒ හැම එකෙම දාන්න. මේකෙන් ඊටපොඩි ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. ෂැම්පෝ ශැෂේ පැකට් උනත් කමක් නැහැ. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ දාලා පෙන්නන්නේ ඔයාලටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා පෙන්නන්න. ඊළඟට අපි මේකට වතුර එකතු කරගන්න ඕනේ. අපි කකුල් දෙක මේක ඇතුළට දාලා තියාගන්න පුළුවන් වෙන ප්‍රමාණයට. මට හිතෙනවා ෂැම්පෝ ටිකක් මදි කියලා. මම ඒක නිසා තවත් ෂැම්පෝ බ්‍රෑන්ඩ් එකකින් දානවා. ඒක හොඳට අපි හොඳින් මික්ස් කරගන්න ඕනේ. කන්ඩිෂනර් දාන නිසා කන්ඩිෂනර් ටිකක් දිය වෙන්න හොරයි. ඒක නිසා හොඳින් අතට මේක මික්ස් කරගන්න. එතකොට ඔයාලට ලේසි කකුල් දෙක හොඳින් මසාජ් කරගන්න. දැන් ඔයාලට මේක ඇතුළට හොඳින් කකුල් දෙක දාලා විනාඩි 30ක් යනකම් තියාගෙන ඉන්න ඕනේ. ඒ අතරතුර මම ඔයාලට පෙන්නන්න මම බ්‍රෂ් කරන විදිය මේනි මගේ හස්බන්ඩ් එයාගේ කකුල් දෙකට කරන විදිය තමයි මම ඔයාලට පෙන්නන්නේ. අපි දෙන්න මාරුවෙන් මාරුවට අපි දෙන්නගේ කකුල් දෙක මේ වගේ සතියකට එකපාරක් අනිවාර්යයෙන්ම කරනවා. මේක ඇත්තටම වියලි සමක් තියෙන කෙනෙක්ට ඉක්මනින්ම ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමයක්. ඔයාලට ගෙදර ගියාම සැලන් එකට යන්න ඕනේ නැතුව ලොකු ගණන් වියදම් කරන්න නැතුව පෙඩිකියුබ් එකක් කරගන්න මේක හොඳම අවස්ථාවක්. මම ඔයාලට මේ පෙන්නන්නේ මේක කරන්න පුළුවන් සිම්පල්ම විදියක්, සරලම විදියක්. ඔයාලට මේක හොඳට ස්ක්‍රබ් කරලා එතකොට ෆේෂල් කිට් එකක් වගේ පැක් එකක් කකුලට දාලා ඒ වගේ විදිහටත් කරන්න පුළුවන්. මම මේ කරන්නේ හැමෝටම කරගන්න පුළුවන් ගෙදරදිම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් වලින් කරගන්න පුළුවන් දෙයක් නිසා මම මේ විදිහට කරලා පෙන්නන්නම්. ඔයාලට දැන් තියෙන්නේ හොඳට කකුල හොඳින් අතුල්ල ගන්න. ඒ කියන්නේ හොඳට බ්‍රෂ් කරලා තියෙන උඩ සම ඉවත් කරගන්න. ඇත්තටම අපේ කකුල් දෙක කළු වෙන ප්‍රධානම හේතුවක් තමයි මැරුණ සෛල කුණු දූවිලි ගොඩක් කකුල් දෙකේ තැන්පත් වෙනවා. අපි කකුල් දෙකට ගොඩක් අවධානය දෙන්නේ නැහැනේ. විනාඩි 30ක් හොඳින් මෙහෙම බ්‍රෂ් කරගන්න. ගලක් පාවිච්චි කරන්න පුළුවන්, බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්, අත උනත් පාවිච්චි කරලා මෙහෙම බ්‍රෂ් කරගන්න පුළුවන්. මේක ඇත්තටම කොරල සම තියෙන අයටත් ගොඩක් හොඳ ප්‍රතිඵල හම්බෙන දෙයක්. කොරල තියෙන ප්‍රදේශයත් හොඳින් විනාඩි 30ක් යනකම් මේ විදියට හොඳින් මසාජ් කරගන්න. එතකොට අපේ කකුල කළු ගතිය, එතකොට කකුලේ වියලි ස්වභාවය, කොරල ගතිය, මේ හැම දෙයකටම මේක ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් ගෙන දෙනවා. තනියෙන් කරන කෙනෙක්ට මෙන්න මේ වගේ ඔයාට කරගන්න පුළුවන් තනියමම. ඊට පස්සේ ඔයාලා මේ පැක් එක විනාඩි 30ක් අනිවාර්යයෙන්ම තියාගෙන ඉඳලා හොඳින් මේක හොදලා අයින් කරගන්න ඕනේ. මම දැන් කියන්නම් කොහොමද අපි ඇත්තටම අපේ කකුල ඉක්මනින්ම සුදු කරගන්නේ කියලා. අපි මේක හොඳට අයින් කරගත්තට පස්සේ හොඳට කකුල තෙත මාත්තු කරලා ඔයා ගන්න නයිට් ක්‍රීම් එක හරි ෆේස් ක්‍රීම් එක හරි තමයි කකුලේ ඇප්ලයි කරන්නේ. මේ විදිහට සතියකට පාරක් වා කරලා බලන්නකෝ. ඔයාලට ඇත්තටම හොඳ රිසල්ට් එකක් ලැබෙවි. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් අපිට ලයික් එකක් දාන්න, අපේ channel එක subscribe කරන්න, තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්න. සුබ දවසක්.